ඔබතුමා වෙන්ඩ ඇමතුමා ඉන්නවා කිව්වා මොන ඇමතිකම දන්නේ නැතරන්නේ. ඔයා කැමති මොකක්ද දෙනවට? ඒකට හරියන්නේ ඉතින් වත්ත කට්ටියට මොන හරි කරන්න පුළුවන් දෙයක් තමයි අපේ ඉන්න රටේ ඉන්න ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ජනප්‍රිය මැද. දැන් මෙතුමා කිව්වා ඔබතුමාගේ පක්ෂේ කියලා. දැන් ඔබතුමාත් එයාගේ පක්ෂේ. මම එයාගේ පක්ෂේ. ඇමතිකම කම් වෙනකොට මොකක්ද හම්බෙන්නේ ඔබතුමාට? ඇමතිකම ප්‍රශ්නක් නෙවෙයි මට තියෙන්නේ මගේ ජනතාවගේ ප්‍රශ්නේ. ඔය එතුමා කිව්වා ඔබතුමාට හම්බෙනවා කියලා. ඉතින් ඒකද එතුමා කිව්වා මතාගෙන හිටියා. නිවාස හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් මම දන්නේ එක ජනතුමා තමයි තීන්දුව කරන්නේ ජනතුමා තීන්දුව කරන්නේ මම දන්නේ ඇත්තම මේක බලාපොරොත්තුවක් කියමනේ තියෙන්නේ වේ දැන් තීන්දුව කළා ඉවරද ඇමතිකම නෑ නෑ මම දන්නේ ඇමතුමානේ කිව්වේ සජිත් මහත්තයාට මොකද්ද කියන්නේ මේ වෙලාවේ පක්ෂ පාට බලන් ඉන්න බෑ මම නම් කියන්නේ සජිත් මහත්තයාරල් මත ඔක්කොම එකතු වුණොත් එහෙම තමත් උදේ එස්ටිපී සම්පූර්ණයෙන්ම එකතු වුණත් හොඳයි කියලා මම හිතන්නේ සරට කොට ගන්න පුළුවන් සජිත් මහත්තයාත් එකගෙනම යනවත් දැන් නෑ මම අපි ආරාධනා කර ඔක්කොම ඊලා ඔක්කොම එකතු වුණා නම් හොඳයි ඒ වුණාට දැන් ඔබතුමාලගේ යන ඔක්කොම සමගි ජනබලයේ කියන කණ්ඩායම බණිනවනේ කවුද බණින්නේ මම බය වෙන්නේ මගේ ජනතාවට විතරයි මට චන්දදායකට විතරයි අනිතක හරින්පරණ ඇමතුමා මගේ වෘත්තීය සමිතිය සභාපතිතුමා මම මේ වෘත්තීය සමිතියේ මාලේකම් එතකොට මේ සභාපති එක පෙත්තේ මාලේකම එකතේ හිටියොත් අපේ සමාජිකව අමාරු වෙනවා අපි එකට තමයි ඉන්න ඕනේ විපක්ෂයේ බොහෝ දෙනෙක් අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔබතුමාලා දකින්න ඇති ඇරිසන් ඇමතුමා හිටපු ඒ වගේ ගම්මැට්ටෙමෙත් බොහෝ දෙනෙක් අද එක්කම මේ යනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් බාර ගන්න මම නම් එකඟ නැහැ මොකද මේ තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුවේ තනතුරු අර ගන්නවා කියලා කියන්නේ සියදිවි නසා ගැනීමක් ඉඳ කීයටවත් ඒක වෙන්නේ නැහැ අද දවසේ සිද්ධ වෙන්නේ ඉදිරි බලාපොරොත්තුල හෝ වර්තමානයේ ලැබෙන වරප්‍රසාද තුල ආණ්ඩුවට එකතු වෙලා තමන්ට පෞද්ගලිකව යම් සහනයක් ලබා ගැනීම තමයි අපේක්ෂා කරන්නේ ඒක ප්‍රතිපත්තිය නොවන්නත් පුළුවන් රට හෝ ජනතාව වෙනුවෙන් හිතලා බල්ලා ගන්න තීන්දුවකුත් නොවේ කියන එකයි මම විශ්වාස කරන්නේ සජබේ මැතිවරු එකතු වෙනවා නම් ඒකේ ගෞරවය අපට ලැබෙනවා ඉතින් අපි හරි කැමතියි මම හිතන්නේ තවත් ඉදිරියේදී සජබේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එකතු වෙන ලකුණු තමයි තියෙන්නේ කතාව හා පවතිනවා අපට ඇහෙනවා මොකද්ද එකෙන් පෙන්වන්න හදන්නේ ඇමතිකම කියන එකනේ වැදගත් කියන්නේ එච්චරනේ සමහරු ඇමතිකම් නැති වුණාම විපක්ෂයට එනවා සමහරු ඇමතිකම් ගන්න ආණ්ඩුවට යනවා ඒතර මොකද්ද කොමන් ඩිනෝමිනේටර් එක ඇමතිකම් මොකද්ද මේ ලැජ්ජ නැති වැඩේ